සුබ දවසක්. අදත් හරිම ආදරෙන් හැම කෙනෙක්වම මගේ A Simple Life in Sri Lanka YouTube channel එකට එකතු කරගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක මගේ චූටි දුවගේ දෙවැනි උපන්දිනේ කොහොමද ගියුනේ අපි කොහොමද ඒක සමරන්න ලැස්තුනේ කියලා තමයි බෙදාගන්න හදන්නේ. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ චූටි දුවගේ උපන්දිනේට දවස් කීපයකට කලින් උපන්දිනේ වෙනුවෙන් මම මුලින්ම කරපු වැඩේ තමයි චූටි දුවට ලස්සන පොඩි ගවුමක් මහපු එක. ඉතින් මෙතනදි මට ඔයාලට කියන්න ඕනේ මේ ගවුම මහන්න මං කිසිම රෙදි කොටසක් අලුතෙන් කඩෙන් ගත්තේ නැහැ. මං ඉස්සර වැඩ කරන්න යද්දී සාරි අඳිනවානේ. ඉතින් එතකොට සාරි ජැකට් වල ජැකට් මැහුවාම ඉතුරු වෙන රෙදි කොටස් එහෙම මං පරිස්සමට අරන් තියලා තිබ්බා. ඉතින් ඒ වගේ රෙදි කොටස් ටිකක් එකතු කළා තමයි මං මේ පාර මගේ චූටි දුවට උපන්දිනයට ලස්සන පොඩි ගවුමක් මෙහෙවේ. වීඩියෝ එක ඉස්සරහට බලන්නකෝ. මම මහපු ගවුම ලස්සනයිද කියලා. දැන් මේ ඔයාලා දකින්නේ මැයි මාසේ 17 වෙනි බදාදා උදේ පාන්දර 3ට විතර. ගෙදර තිබිච්ච පොඩි පොඩි වැඩ කටයුතු ටිකක් එක්ක මම මේ දවස්වල ගොඩාක් කාර්යබහුල වෙලා හිටිය හින්දා මට චූටි දුවට කේක් එකක් කල් තියා හදාගන්න උනේ නැහැ. හැබැයි මම 16 වෙනිදා රෑ පුංචියට කේක් එකක් හදලා අයිසින් ටිකක් වෙනම හදලා ඒ ටික ෆ්‍රිජ් එකට දාලා තියලා තමයි නිදාගත්තේ. ඉතින් දැන් උදේ පාන්දර නැගිටලා වැඩි වෙලාවකුත් නැහැ. මොකද චූටි දුවට එයා උදේ නැගිට්ටාමම බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දෙන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ හින්දා මං ටක් ටක් ගාලා වෙලාව තියෙන විදිහට එයා ආසම කරපු යුනිකෝන් තීම් එකෙන් පුංචි කේක් එකක් හදාගත්තා. ඔන්න මෙතන ඔයාලා බලන්නකෝ මගේ වීඩියෝ එකක කලින් දැකලා පුරුදු දේවල් මොනවා හරි මෙතන තියෙනවද කියලා. ඌමේ ගවුන් ටිකයි සෙරෙප්පු ටිකයි ගැන තමයි මං කියන්නේ. මං කලින් වීඩියෝ එකක කිව්වනේ මම මගේ අතින්ම චූටි දුවලා කීප දිනෙට ගවුන් ටිකක් සෙරෙප්පු ටිකක් හෙයා බෑන් ටිකක් හැදුවා කියලා. ඉතින් මං ඒ ටික හැදුවේ මගේ චූටි දුවගේ උපන්දිනය වෙනුවෙන් එයාගෙම සම වයසේ ඉන්න ටිකක් ආර්ථික අපහසුතා තියෙන චූටි දුවලා කීප දිනෙට තෑගි ටිකක් දෙන්න තමයි මං ඒ ටික හැදුවේ. ඉතින් මේ ටික පෝස්ට් එකේ තමයි මං එයාලට යවන්නේ. ඉතින් පෝස්ට් ඔෆිස් එකෙන් පාර්සල් එකක් යවනකොට එයාලා හැමදේම චෙක් කරලා බලනවනේ. ඉතින් එතන ගිහිල්ලා ඔක්කොම පාර්සල් ලෑස්ති කරන්න ගියොත් මට කරදර හින්දා මං එතනදී හැමෝටම පේන විදිහට මේක පොලිතින් එකක දාලා ගෙදරදි කවර් කරන් අරන් ගියා. එතන ගිහිල්ලා වෙන කවර් එකකට දාලා සෙලෝ ටේප් එක විතර ගහනවා කියලා. ඉතින් ඔන්න ඕකට තමයි මම මේ දවස් ටිකේම මහන්සි වෙලා මේ ගවුන් ටික මෙහුවේ. දැන් නම් උදේ පාන්දර 6ටත් කිට්ටුවේ. ඉතින් අපි දෙන්නා චූටි දෝනි නැගිටින්න කලින් දඩිබිඩි ගාලා
පොඩ්ඩක් සාලේ සරසනවා. ඉතින් අපි මෙතන තෝරගත්තේ මෙතන සරසනකොට අපිට පොඩ්ඩක් ගෙදරම තියෙන දේවල් ටික ප්‍රයෝජනයට අරගෙන බිත්ති වලට එන එහෙම ගහන්නේ නැතුව මේ බැලුන්ස් ටික රඳව ගන්න පුළුවන් හින්දා. ටිකක් මහන්සි නම් තමයි ගොඩාක් කාර්ය බහුල දවස් කීපයක් ගෙවන ගමන්. ඒත් චූටි දුවව එයාගේ උපන්දිනය කියන්නේ එයාට වගේම අපිටත් ගොඩාක් වැදගත් සතුටු මතකයක් තියෙන දවසක්නේ. ඉතින් ඒක හින්දා මහන්සි බලන් නැතුව අපි කට්ටිය එකතු වෙලා ලස්සනට ගේ පොට්ටක් සැරසුවා. චූටි දුව මේ දවස්වල ආසම දේ තමයි යුනිකෝනුයි රේන්බෝයි. එයාට පොතක් තියෙනවා යුනිකෝන්ල ගැනයි දේදුන්න ගැනයි තියෙන. ඉතින් ඒ වගේම මේ දවස්වල මේ ළඟදි දවසක එයා පළවෙනිම වතාවට දේදුන්නක් පායලා තියෙනවා දැක්කා. ඉතින් ඒක හින්දා එදා ඉඳන් හැම දිස්සෙම එයා දේදුන්න ගැනම තමයි කතාව. ඉතින් ඒ හින්දා එයාගේ බර්ත්ඩේට වෙනුවෙනුත් අපි දේදුන්නක් තියෙන බර්ත්ඩේ සැරසිල්ලක් තමයි ලෑස්ති කරේ. ඔන්න ඉතින් අපේ පුංචි බර්ත්ඩේ ගර්ල් මෙන්න මෙහෙම තමයි මුලින්ම ආවේ. එයාට ලැජ්ජ හිතිලා හැමෝම එයා දිහා බලාගෙන ඉන්න හින්දා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් එයා එයාගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක බලන්න ආවේ. බලන්නකෝ මගේ චූටි දුවට මම මහල දීපු ගවුම ලස්සනයිද කියලා. බලන්න මොනවද තියෙන්නේ කියලා. ඊළඟට අපේ චූටි දෝනි එයාගේ උපන්දිනය දවසේ මුලින්ම කරේ බුදුන් වන්දින එක. බලන්නකෝ චූටි දෝනිට එයාගේ උපන්දිනය දවසේ එයාගේ කේක් එක දැක්කාම කොච්චර සතුටද කියලා. පළවෙනි උපන්දිනෙත් අපි මේ වගේම ලස්සනට එයාගේ සැමරුවට එතකොට එයාට ඒතරම් තේරෙන්නේ නෑනේ. දැන් මේ පාර උපන්දිනය දවස තමයි එයා හරි සතුටෙන් එක විඳින්නේ. Oh, you see it. See it.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ චූටි දුවගේ දෙවැනි උපන්දිනේ දවස අපි පොන්චියට ලස්සනට ගෙදරදීම සමරුවේ. ඉතින් මේක අපේ ජීවිතයේ සුන්දර ලස්සන මතකයක් නිසා ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනිමයි කියලා මට හිතුණා. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනට ආයිමත් ඔයාලා මුණ ගැහෙන්න එන්නම්. එතකම් මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. මං ගිහින් එන්නම්. මම මානී.